මේ මතක තියාගන්න අම්මා ගැන තාත්තා ගැන කැක්කුමක් තියෙන දරුවෝ හැදෙන්නේ ධර්මය අහන අයගෙන් අම්මගේ තාත්තගේ හිත රිද්දවන්නේ නැත්තේ ධර්මය අහන දරුවෝ අවසානයේ ඔයාලව බලාගන්නේ ධර්මය අහන දරුවෝ මේ ඇත්තටම ඔයාලගේ හිතත් එක්ක කතා කළොත් ඔයාලට පුතාලා දෙන්නෙක් ඉන්නවා නා එක්කෙනෙක් කොහෙවත් යන්නේ නැතුව හොඳට ඉගෙන ගන්නවා තව එක ළමේ බණ අහනවා ගෙදර වැඩ ටික කරනවා කාරණ එකයි ඇත්තටම අර අම්මට මාව අවසානේ බලාගනී කියලා හිත ඇතුලෙන් හිතෙන්නේ කවුරු ගැනද අර බණ අහන පින් කරන කාරණික දරුවා ගැන ඉගෙන ගන්න ළමයි කොහොමදත් පිටට යනවා එක්කෝ පිටරට එක්කෝ කොළඹ අර ගමේ රඳින්නේ අර අහිංසකයා පන්සල වෙනුවෙන් වැඩක් කරන්නේ අර අහිංසකයා පුළුවන් නම් අහිංසක පුතෙක් හදන්න අහිංසක දුවේ පින්පව් ගැන දන්න උන් කොහොමදත් පින්වන්ත නිසා ඉගෙන ගන්නවා රස්සාවල් ගන්නවා පින්වන්ත දරුවෝ හිඟා කන්නේ මුන් ඉගෙන ගත්තේ නැත්නම් හිඟා කයි කියලා හිතනවා නම් එහෙනම් පව්කාර දරුවෙක් වදලා නෑ මුන් හිඟා කන්නේ බය වෙන්න එපා ජීවත් වෙන ක්‍රමයක් හැදේ ඉස්කෝලෙන් උගන්වනවා ටියුෂන් වලින් උගන්වනවා ගෙදර පින්පව් කියලා දෙන්න හොඳ නරක කියලා දෙන්න බණක් අහන්න යනකොට ගෙන්නගෙන යන්න පොයට සිල් ගන්න ගෙන්නගෙන යන්න කියපු බණපදයක් පුතාට කියලා දෙන්න දුවට කියලා දෙන්න එතකොට නම් ඔයාලා ගෙදර සතුට රඳී නැත්තම් සතුට නෑ ගෙදර